උදෑසනක් ඔබ සියලු දෙනාට බැප්ටිස් කාන්තා සංගමය මගින් අද දින දේව මෙහෙය පැවැත්වීමට ලැබීම පිළිබඳව අපි කමිටුවක් වශයෙන් දෙවන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. අද විශේෂ දවසක්. අද මව වරුන්ගේ දිනයයි. මේ නිසා අපි ලෝකේ ජීවත් වනව සෑම මවක් ගැනම මේ මොහොතේ ආඥා කරමු. ඒ වගේම ඔබවත් මාවත් මේ ලෝකෙට බිහි කළ අපගේ ආදරණීය මවද මේ මොහොත තුල අපි දෙවන් වහන්සේට බාර කරමු. මේ මොහොතේ අපිට සතුරු වෙන්න බෑ. නමුත් අපි දෙවන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. මන්ද උන්වහන්සේ මේ ලෝකයේ විශ්වයේ මෑවුම්කාර දෙවන් වහන්සේ නිසා. ගීතාවලිය 95 වෙනි ගීතිකාවේ මෙසේ ලියා තිබෙනවා. එවු ස්වාමීන්ට ගායනා කරමු අපගේ ගැලවීම පර්වතයට ප්‍රීති ഘോഷා පවත්වමු. స్తుతి දෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීති නාද පවත්වමු. මක්නිසාද ස්වාමින් වහන්සේ මහත් දෙවි කෙනෙක්ය. සියලු දෙවිවරුන්ට වඩා මහත් රජ කෙනෙක්ය. පොළවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතිහිය. කඳු ශිඛරද උන්වහන්සේගේය. මුහුද උන්වහන්සේගේය. උන්වහන්සේ එය මැවුසේක. උන්වහන්සේ සුඛියත්වලින් වියලි බිම තැනුසේක. එව් නමස්කාර කරමින් වැඳ වැටිමු. අපි එක්සිට්ව යාඥා කරමු. ආදර දෙවි පියාණනි මේ මොහොත නිසා බොහන්සිට ස්තුතිවන්ත වෙනවා. පියාණී සභාවක් ලෙස නොසිටියත් බොහන්සිගේ දරුවන් ලෙස එක්සිට්වන මේ මොහොත තුල අප කරන්නා වූ සිළු යාඥාවල් ප්‍රශංසාවන් ඔබ වහන්සේ බාරගත මැනව. මේ විශේෂ දවසේ මේ ලෝකේ ජීවත් වෙන්නා වූ සෑම මවක් ගැනම ඔබ වහන්සේට ආඥා කරනවා. පියාණනි මවක් ලෙස සියල්ල දරා ගන්නටත් පවුලේ සියලු වගකීම් කරන්නට ඔබ වහන්සේගේ ශක්තියත් සියලු නිවැරදි දේ කරන්නට ඔබ වහන්සේගේ ප්‍රඥාවත් මේ සෑම මවකටම ඔබ වහන්සේ දුන මැනව. පියාණනි මේ දෙව මෙහෙ බාර කරනවා මේ සියලු කොටස් ගන්නා වූ කාන්තාවන් ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. පියාණනි මේ මොහොත තුල ස්වාමිනී නමස්කාරය තුලින් ඔබ වහන්සේ තුලට හදවතින් ලං වෙන්නටත් ඔබ වහන්සේගේ වචනය තුලින් අපෝ ශක්තිමත් කරන්නටත් මේ දේව මේ ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. මේ සියල්ල ඉල්ලන්නේ උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. උදාසන අපි ටික මොහොතක් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. ප්‍රශංසා කරන ප්‍රථමයෙන් අපි අප අපේ සිත් සිතුවිලි අපි උන්වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේට කියමු. ස්වාමිනේ උන්වහන්සේට විරුද්ධව අපි යම් කිසි වැරදි කළා ඇති වචනයෙන් ක්‍රියාවෙන් සිතුවිලි වලින් මේ උදාසන උන්වහන්සේට දුක් දීලා තියනවා නම් කියමු ස්වාමිනේ අපිට සමාව දෙන්න. ප්‍රියණනි අපි ඔබ වහන්සේට දුක් දුන්නා. ස්වාමිනේ අපි ඔබ වහන්සේ වැළැව ශුද්ධාත්මන වහන්සේ. ස්වාමිනේ මගේ හැම වැරද්දකටම සමාව දීලා ඔබගේ ලේවලින් පවිත්‍ර කරන්න කියලා අපි උන්වහන්සේගේ කුරුසියේ පාමුලට අපි අපි කියමු ස්වාමිනේ. මෙන්නවම ඔබ වහන්සේගේ කුරුසියේ පාමුලට යනවා. ස්වාමිනේ දුර්වල වූ මාව උදාසන පිළිගන්න. මන්ද අපේ යම් කිසි අපවිත්‍රකමක් සිටේ තියෙනවා නම් අපි ඔබට උන්වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. උදාසන අපි කියමු ස්වාමිනේ. මෙන්න මම බාර වෙනවා. ස්වාමී උන්වහන්සේ මාව පිළිගන්න. අපි මුළු හදවතෙන් උන්වහන්සේට ඔබගේ හදවත විවෘත කරලා ඔබ කියන ස්වාමිනේ මාව බාර ගන්න. Yeah.
प्रशंसा करने आना उन्हाँ से रस्ति करने आना अब कल्पना खला बना लो बगे जीविते उन्हाँ से कुछ रना बगे जीविते देवात करना देवात विशेष है मैं भी ऐसा न खा रही थी उन्हाँ से के दानवान है चीज उन्हाँ से हमारा रक्षा बल्ला दिया ना अपने स्वयं का बल्ला दिया ना उन्हाँ से के दानवान है चीज आप उन्हाँ से आदरे रखना उन्हाँ से के क्या बात से मैंने अपने साथ बल्ला दिया ना मुनथनाम द्याद मुनथनाम उत्तम द्याद मुनथनाम आदरणीय प्रेम अप्रेमनीय आदरणीय पीठ के ने की दिए द उपाय मार्ग से की ने ये उदास ना अभी की उस स्वामी अभी उन्हाँ से प्रशांत सागर मार्ग स्वामी उन वाद में उन सब ऐकामी उन शक्ति इन बुद्धि अभी उन्हाँ से प्रशांत सागर मो अभी उन्हाँ से सुधि कर मो अब मैंने ही कराना अब अगे जीविते उन्हाँ से कल तेरा है मा आशीर्वाद या क्या ना मैं मोते रो मैंने ही कर मे अब उन्हाँ से प्रशांत सागर आना अब अगे रूप या भी उत्तर कल्ला अब उन्हाँ से अब उन्हाँ से सुधि किया ना अब उन्हाँ से के प्रेम है किया ना मा कराना बे उन्हाँ से चर उन्हाँ से अब चर आंधे कर मो दे दिया उन्हाँ से अब प्रशांत सागर आना अब निश्चल वें दे पा अब अगे रूप या भी उत्तर कल्ला मैं उदास ना उन्हाँ से रब सुधि कर मे
ඉතා උසස් තැන්නේ වැඩ වාසය කරන ජීවමාන දෙවිපියාණනි ඔබ වහන්සේගේ නාමයට ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා ඔබ වහන්සේ සැබෑ වූ ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපගේ රජුන්ගේ රජු ස්වාමිනී අපගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබට ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා මේ ස්වාමිනේ දුර්වල අවස්ථාවේදී අමාරු අවස්ථාවේදී ඔබ දෙවියන් වහන්සේමයි ස්වාමිනේ අමාරු අධ්‍යක්ීමක් තුල යන වේලාවේදී දුර්වල අවස්ථාවේදී ඔබ වහන්සේ අපිට පිහිටවන නිසා ස්තුතිවන්ත වෙනවා පියාණෙනි ඔබ වහන්සේගේ වචනය කියන කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි මට උපකාර පෙමිනෙන්නේ අහස පොළව මැවු තනන් වහන්සේගෙන් පමණයි කියලා ස්වාමිනේ මේ අමාරු කාලෙදී දුර්වල අවස්ථාවේදී අපි ඔබ වහන්සේගේ පාමුලට එනවා ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ රජුන්ගේ රජු නිසා ස්වාමිනේ අපගේ කන්නලව් ස්වාමිනේ යාඥාවල් ඔබ වහන්සේගේ පාමුල තබනවා දේවයන් වහන්සේ ඔබ වහන්සේ සැබෑ වූ මිදිවැළය ඔබ වහන්සේ අපේ උත්තරේ ස්වාමිනේ ඔබට ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා ස්වාමිනේ මුළු ලෝකයක් ස්වාමිනේ මසංගතයකට ගොදුරු වෙලා සිටින වෙලාවේ ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ පාමුල ඇදහිල්ලෙන් ඔබ වහන්සේගේ පාමුලට එනවා ස්වාමිනේ අපේ ඇදහිල්ල මේ දුර්වල අවස්ථාවේදී ආරක්ෂා කරගෙන අන්තිම දක්වා ස්ථීර පවතිමින් ස්වාමිනේ ඔබ වහන්සේට අපි මොරගසනවා දෙවියන් වහන්සේ මේ අමාරු අවස්ථාවට පීඩාවට පත්ව සිටිනා වූ අයලුන් ගැන ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනේ අපගේ දේශය ගැනද පිට දේශයන් ගැනද ඔබ වහන්සේට යාඥා කරන මුළු ලෝකය ඔබ වහන්සේට බාර කරනවා පියාණනි මේ සංගතයට ගොදුරුව සිටිනා වූ මනුෂ්‍යයන් ඔබ වහන්සේට බාරයි දෙවෙනි ලොකු කුඩා සෑම කෙනෙක් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා මේ අමාරු අවස්ථාවේදී දුර්වල වේලාවේදී ස්වාමිනේ කිසි විටකත් ඔවුන්ගේ ආත්ම නොසැලී පවතින පිණිස ඔබ වහන්සේගේ ස්පර්ශය දැනෙන්න සලස්වන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ පුතුම හාස්කම ඔවුන්ගේ ජීවිතවල අත්දකින්න පිණිස ඔබ වහන්සේ පිහිට වෙන්න කියලා ඉල්ලනවා ස්වාමිනේ දෙවියන් වහන්සේ ඔබට යාඥා කරනවා මේ රෝගීන් වෙනුවෙන් ස්වාමිනේ කැපවෙනා වූ වෛද්‍යවරුන්ද සියලු සේවකයන්ද නිලතල දරණ ආයද ස්වාමිනී ඔබ වහන්සේට බාරයි ස්වාමිනී මේකේ බැරෑරුම්කම තේරුම්ගෙන ඔබ වහන්සේ තුල ශක්තිමත්ව ස්වාමිනී ගමන් කරන්න ඔබ වහන්සේ පිහිට වෙන්න කියලා ඉල්ලනවා ස්වාමිනී මිනිසයන් දුර්වලයි නමුත් ඔබ වහන්සේ තුල ස්වාමිනී අපි ඉල්ලන කොයි දෙයක් නමුත් දෙන්න ඔබ වහන්සේ පොහොසත්ව සිටින බැවින් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා අපි එකිනෙකාගේ ආත්ම සමග සිටින්න ස්වාමිනී දෙවියන් වහන්සේ මේ වෙලාවේදී අපි ඇදහිල්ලෙන් ඔබ වහන්සේගේ පාමුලට එනවා මේ ස්වාමිනී ඉක්මනින් අපේ ස්වාමිනී කූඩාරම් වලට කිසිදු වසංගතයක් නොයන පිණිස ඔබ වහන්සේ රැකවල් කරන්න පොරොන්දුව සිටිනවා දෙවියන් වහන්සේ ඒ බව අදහා ගන්න ඔබ වහන්සේ අපි එක්කිනෙකනාට පිහිට වෙන්න කියලා ඉල්ලනවා ස්වාමිනී දෙවියන් වහන්සේ කෙනෙකුට ස්වාමිනී ආහාර නැතුව අවශ්‍යතාවයන් නැතුව සිටිනවද ඔබ වහන්සේ සැලසුම වෙන්න ඔබ වහන්සේ අපි අදහනවා ස්වාමිනී ඔබ වහන්සේ උත්තරේ බව ජීවමාන දෙවි රජදුනේ මේ කාලයේදී ඔබ වහන්සේ රස බලා දැනගන්න අපි එක්කිනෙකනාට පිහිට වුණ මැනව මේ නිහඬ කාලයේදී ඔබ වහන්සේව සිහි කරන්න ඔබ වහන්සේට ස්වාමිනී නායකයන් යටත් වී කරන යාඥාවලදී ඔබ වහන්සේ අපේ කනලව් අසල ඔබට උත්තර දෙන දෙවියන් වහන්සේ බව අපිට අදහා ගන්න පිහිට වෙන්න ස්වාමිනී සැබවින් ඔබ ජීවමානයි ස්වාමිනී ඔබට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා මුළු ලෝකයක් ස්වාමිනී ඔබ වහන්සේ මේ කාලයේදී ඔබ වහන්සේව දැන හඳුනා ගන්නා පිණිස මේ කාලයේ ප්‍රයෝජනෙට ගන්න එකිනෙක නාට ශක්තිය ධෛර්යය දෙන ස්වාමිනී දෙවියන් වහන්සේ අපි කරන්නා වූ මේ යාඥාවල් තුල ස්වාමිනී ඔබ වහන්සේ මහා දෙයක් කරන බව අපි අදහනවා ස්වාමිනී දෙවියන් වහන්සේ නැවතත් සියලු දේ ඔබ වහන්සේට බාර කරනවා ඔබ වහන්සේ යහපත් උත්තර වෙන්න ස්වාමිනී කිසිදු කෙනෙකුට ස්වාමිනී දුර්වලතාවයෙන් කඩා වැටෙන්න නොව ස්වාමිනී ඔබ වහන්සේ දුන්න ගැලවීම තුල ස්ථීරව පවතින මේ කාලයේදී ඔබ වහන්සේ පිහිට වෙන ජීවමාන දෙවි රජදුනි අපේ නිකායන්ද ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ලෝකේ සිටින සෑම මිනිසෙයෝ ඔබ වහන්සේට බාර කරනවා ඔබ වහන්සේගේ දිව්‍ය හස්තය තබන්න ඔබ වහන්සේ පුදුම දේ තුලින් ඔබ වහන්සේව තදින් අල්ලාගෙන ඉදිරියට යන ඔබ වහන්සේ පිහිට වෙන්න ජීවමාන දෙවියන් වහන්සේ අන්තිම දක්වා ස්ථීරව පවතිමින් ඇදහිල්ල ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න පිහිට උණු මැනව මේ අද දවසේදී ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රාඥා කරනවා ඔබ වහන්සේ අපේ උත්තරේ ස්වාමිනී සියල්ල ඔබ වහන්සේගේ උතුම් වූ නාමයේ නිසාය ආමේන් අපි දේව වචනයට සවන් දෙමු ගීතවලිය 46 වන ගීතිකාවේ පළවන පදයේ සිට 11 වෙනි පදය දක්වා ජාතියේ රක්ෂාස්ථානය දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තියය දුකේදී ඉතා ලං වූ පිහිටක්ය එබැවින් පොළොව වෙනස් වෙතත් මෝද මැද පර්වත සැලෙතත් එහි ජල ගුගුරා කැල මෙතත් එහි නගින රැළ වේගෙන් පර්වත කම්පා වෙතත් බය නොවන්නෙමුව ගංගාවක් ඇත එහි දිය පාරවල්
महोत्तमयानंगे मंडपवल शुद्धस्थानवल दिव्यान्वहंसगे नुवर प्रीतिमत् कराय दिव्यान्वहंसे ए मेद सिटिन सेक एनु सेल्वन्नेय दिव्यान्वहंसे अलुयम् हिम एट उपकार करन सेक जातियो कोलाहलकलोय राज्यो सेलुनोय उन्वहंसे स्वकीय हांड निकुत् कल सेक पोलव दिय उवाय सेनावल स्वामीन वहंसे अपसामगय याकोब्गे दिव्यान्वहंसे अपे बालकोटुवय एव स्वामींगे क्रियावान एनम उन्वहंसे पोलव सिदुकल विनाशयान बालाव उन्वहंसे पोलो केरवर दाक्वा युद्ध नवत्वन सेक दून्न बिंद हिल्लय कपा दमा रालु गिन्ने दावन सेक निश्चल वाव मा दिव्यान्वहंसे बव दैनगानियु जाति नतरे उसस्वान्निमि पोलोवी उसस्वान्निमि सेनावल स्वामीन वहंसे अप समगय याकोब्गे दिव्यान्वहंसे अपे बल कोटुवय स्वामीन वहंसेगे वचनेट प्रशंसा वेवा ओब सियलु देनाटम शुभ उदासनक वेवा अद अपगे थेमा वन्ने देविंदुन्गे नामय महा बल कोटुवकी तवत लिहित बसिन कियनवा नम देवी दानो अप समगय मुखक्त बालकोटु आख्याने बालकोटु आख्याने सतुरंगेन आरक्षावीम पिनिस मुरकावल सहितव किसी केनेक्ट लेसेन लंगावी नुहकी वनसे तैनुआवो शक्तिमत पावराक अब दानो पैरनी राज्यवरुन थमानगे राजधानी वटा सतुरंगेन आरक्षावीम संधा महा बालकोटु तनलती मुना මේකේ විශේෂත්වය තමයි සුරක්ෂිත භාවය. දැන් හිතෝපදේශ 18 10 වෙනි පදයේ මෙසේ කියනවා සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි දැහැමින් එහි දුව ගොස් සුරකිති කියලා. ඒ වගේම අදාප කියවුවා වූ ගීත බයිබල් පාඨයේ ගීතවලි 46 11 වෙනි පදෙත් කියන සව් බැලිති සමිදානෝ අප සමගය ජාකොබ්ගේ දෙවිදානෝ අපේ බල කොටුවය. ඉතින් එහෙමනම් කිතුනුවන් වන ඔබටත් මටත් මේ භෞතිකව සතනනු ලැබුවා වූ මහා බල කොටු අභිභවා යන රැකවරණයක් දෙවිඳුන්ගේ නාමය තුල තියෙනවා. දෙවිඳුන්ගේ නාමය නැමැති ඒ බල කොටුව තුල තියෙනවා. හොඳයි අපි ආඥා කරමු. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ස්තුති මේ අවස්ථාව ගැන ස්වාමිනී දුර්වල වූ මාව ශක්තිමත් කරමින් ඔබ වහන්සේව ඔබ වහන්සේගේ වචනේ මාගේ මුව තුරින් පිටවන්නත් මා ශුන්‍ය වන්නත් ඔබ වහන්සේ උසස් වන්නටත් සැලැස්සුව මැනව ආමෙන් හොඳයි ඔබ දන්නවා ගීතවලිය පොතේ බොහෝ ගීතිකාවන් ලියලා තිබ්බේ දාවිත් රජ දාවිත් රජ මෙසේ ඔහුට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා සතුරු කරදර ඔහුට වෙනත් බලපෑම් එවැනි අවස්ථාවන් හැම එකකදීම අපිට පෙවුණා ඔහු සෑම මොහොතකදීම දෙවියන් වහන්සේ මත තමයි ඔහුගේ විශ්වාසය තැබුවේ ඔහුගේ රැකවරණය සෑම මොහොතකදීම දෙවියන් වහන්සේ බව ඔහු ප්‍රකාශ කළා තියෙනවා අපි දන්නවා ඔහු කුඩා කාලයේදී මං හිතන්නේ අවුරුදු 12 17 වෙනි කාලයේදී ඔහු ඒ අර පලස්තීන මහා බලවත් යෝධයා සමග සටනට යන අවස්ථාවේදී යෝධයා ඇඳගෙන හිටියා ඔක්කොම යුද ඇඳුමින් සැරසිලා හිටියා නමුත් මොහුගේ ඔහු ගොයින් පැවසුවේ ඔහුගේ අර ගල් කටස් එකයි ගල් පහකුයි එක්ක විතරයි ඔහුගේ ගිහිලා ඔහුට පැවසුවා ඔබ එන්නේ යුද ඇඳුමින් සැරසිලා නමුත් මම එන්නේ මා අදහන මා නමස්කාර කරන මාගේ දෙවි වූ ස්වාමින්ගේ නාමයෙන් කියලා ඔහු කිව්වා. ඉතින් අපි දන්නවා අපිටත් යම් යම් අවස්ථාවන් වලදී අපගේ ජීවිතයට යම් යම් බලපෑම් ඇති වෙනවා. අපිට සමහරක් වෙලාවට අපි දන්නේ නැති අපි හිතන්නේ නැති වෙලාවට අපගේ ජීවිතවලට හිටපු ගමන් කුණාටු හමනවා. එහෙම නැත්නම් සතුරු කරදර ප්‍රශ්න වලට අපි මැදිහත් වෙනවා. අපි දන්නවා අපි දැන් මේ දැන් අපි ලෝකයක් වශයෙන් යම් කිසි බහානක උපද්‍රවයකට මුහුණ දීලා තියෙනවා. අවිනිශ්චිත තත්ත්වයක් අපගේ ජීවිත තුළ තියෙනවා. ඉතින් අපි අපේ මේ අපේ ජීවිතවල අපි දැන් සමහරක් වෙලාවට පෞද්ගලිකව අපිට ප්‍රශ්න රාශියකට මුහුණ දීලා ඉන්නවෙන්න පුළුවන්. ඔබගේ
පවුලේ කෙනෙක් අසද්ද තත්ත්වෙට රෝග වෙලා රෝග අතුරු වෙලා ඉන්න පුළුවන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබගේ පවුලේ ප්‍රශ්නයක් ඇති වෙලා ඉන්නවා වෙන්න පුළුවන් අමුසැබි ප්‍රශ්න වැරදි සම්බන්ධතාවයන් නිසා පවුල් දැන් දෙදරා යන්න නම් ගිහිල්ලා හරියට යන්න ඒ එවැනි ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා වෙන්න පුළුවන් දරුවන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන් එක් නොයෙකුත් ප්‍රශ්න उपमावि ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුල ස්ථිරවම ශක්තිමත්ව ගොඩ නැගිලා සිටිනවද එහෙම නැත්නම් ඔබගේ අත්විවර ආත්මික අත්විවරණම යේසුස් වහන්සේද එහෙමනම් ඔබට ඔය එන ප්‍රශ්නවලට ශක්තිමත්ව මුහුණ දෙන්නට පුළුවන් අපිට මේවා වලින් පැනල යන්න බෑ නමුත් මේ ප්‍රශ්නවලට ශක්තිමත්ව මුහුණ දෙන්නට දෙවියන් වහන්සේ ඔබට හැකියාව දෙනවා දැන් අපිට මේ වගේ හදිසිය මෙහෙම ප්‍රශ්නයක් අපිට ආපුවාම ඔබ කිනා කොයියම් වේලාවක හරි ආපස්ස හැරලා බැලුවද ඇයි මට මේ මේ දේ වුනේ අපි සමහරක් වෙලාවට අහනවා ස්වාමිනි ඇයි මම කියන ප්‍රශ්න අහන අය ඉන්න ඕනේ තරම් නමුත් අපි ඒ වෙලාවට අපි කල්පනා කරමු ආපස්ස හැරලා බලමු අපගේ ජීවිතය ගැන පොඩ්ඩක් අපි දෙවියන් වහන්සේ අපිට පෙන්වා දීපු ජීවිතේ ගමනද යන්නේ නැත්නම් අපි කොතනේ හරි වැරදිලා වෙනත් පැත්තකට යනවද කියලා අපි බලමු හොඳයි දැන් ජෝනාගේ කතාව අපි දන්නවා දිවසේ ජෝනා පරණ ගිවිසුමේ ඔහු දෙවියන් වහන්සේට ප්‍රේම කරපු කෙනෙක් දෙවියන් වහන්සේ ඔහුව පාවිච්චි කරන්න යනවා පණිවිඩයක් ගෙනියන්න නිනිවය කියන ඒ වහානක අධර්මිෂ්ඨ නැත්නම් නපුරු සෙනග ඉන්න ඒ නුවරට නමුත් ජෝනා කැමති වුණ නෑ මේ දේ කරන්න මොකද පළවෙනි දේ ජෝනාට අවශ්‍ය වුණේ මේ මේ නපුරු අධර්මිෂ්ඨ මිනිස්සුන්ට ගිහිල්ලා ඔවුන්ට ගැළවීම පණිවිඩය දෙන්න දෙවියන් වහන්සේ උඩ කිව්වා ඔයා ගිහිල්ලා කියන්න මම ඕගලන් යන මාර්ගය හොඳ නෑ ඕගලන් පසුතැවිලි වෙලා ආපහු වෙනස්ුනේ නැත්තම් මම ඔබලව ඔබ නගරය ඔබ සියලු දෙනා විනාශ කරනවා කියලා. ඉතින් ජෝන හිතන්නේ කි මට මොකද වෙනා ඒක විනාශ වුණාද කියලා. ඉතන දෙවියන් වහන්සේ කිව්වට වැඩිව හාත්පසින්ම වෙනත් දිසාවකට යන නවකට ජෝන ගිහිලා නගිනවා. නමුත් දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේට හොරාට මෙයාට මේව කිසි දෙයක් අපි කාර්සුටවත් ජෝනාට විතරක් නෙමෙයි අපි කාටවත් කරන්න බෑ උන්වහන්සේ හැම දෙයක්ම දකිනවා අපේ සිත් දකිනවා අපේ ක්‍රියාවලියන් දකිනවා ඉතින් මෙයා මේ දේ කරන්න හැදුවට දෙවියන් වහන්සේ මේවා දැක්කා දෙවියන් වහන්සේ මේ ඔහුගේ මේ ගමන තුලදී ඔහුට යම් යම් ප්‍රශ්න වලට මූණ දෙන්නට සිද්ධ වෙන්න ඉඩ ඇරියා දැන් ඔහු ගිහිල්ලා නැවට ගියා නැවෙන් ඔහු මූදට විසි කරන්නට සිද්ධ වුණා එතෙන්දි දෙවියන් වහන්සේ ඔහුව විනාශ වෙන්න දුන්නේ නැහැ නමුත් මත්සේ ලැස්සිකලා තිබ්බා ඔහුව ගිල ගැනීමට ඊට පස්සේ මෙයා මත්සයාගේ බඩට ගියන් පස්සේ ජෝනට ආයේ වෙනසක් ආයේ හෙල වෙන්න බෑ වෙන කොහට යන්නද ඉතින් ඔහුට තියෙන දෙවියන් වහන්සේගේ පීඩ විතර නිකන් හිතන්න ඔහු අන්ත අසනන ස්ථානයකට යන්නේ ති මත්සයාගේ බඩේ කොහොමද කියන දරස් නැති එන්නේ නැති කඳ ගහනවා ඇති ගොඩාක් දේවල් වලට ඔහු මුණ දෙන්නේ නැති නමුත් ඔහු මෙතෙන්දි දෙවියන් වහන්සේව සෙව්වා පසු කැවිලි වෙලා ඔහු දෙවියන් වහන්සේව සෙව්වා දෙවියන් වහන්සේට දවස් 3ක් තිස්සේ ඔහු යාඥා කරා වෙන මොනවා කරන්නද වෙන කොහරද යන්නේ ඉතින් දෙවියන් වහන්සේ ඔහුගේ හඬ ඇසලා නැවතත් මාත්‍යාවම සූදානම් කරා ඔහුව ගොඩ බිමට ගෙන යාම පිණිස ඉතින් අපගේ ජීවිතවල මෙවැනි ප්‍රශ්න වලට අපි මුහුණ දෙන අවස්ථාවන් තියෙනවා සමහරක් වෙලාවට අපි
अपे गमन अपिट ओने गमन येसुस वहांसे अप समग इन्नवाई किला अपिट अमतकाय येसुस वहांसे व अमतक करला अपि अपे गमन यान्ना समहारक वेलावट अपि कार्य बहुलाय अपिट देवियन वहांसेट गत करन्नवत वेलावक नै एच्चट गम अपे मार्गय अपि एतरम बहुलाय राज्यकारी अपि एक एक मार्ग वल यान्नवा नमु देवियन वहांसे मेव दकिना उन वहांसे ओबटत मटत प्रेम करन्नवा उन वहांसे केमति नै ओब අපි වෙනස් වෙන්න පුළුවන් අපි උන්වහන්සේගෙන් ඈත්ලා යන්න හදන වෙනකො උන්වහන්සේ මඟ අරිනවා වෙන්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේ එවැනි අවස්ථාවන් වලදී ඔබව නැවතත් එම ස්ථානයට ගේන්න යම් යම් දේවල් සිද්ධ වෙන්නට සලස්වනවා ඉතින් දැන් අපි මේ මේ දවස්වල අපි දැක්කේ අපි දන්නවා අපි දේශයක් වශයෙන් රාජ්‍ය ලෝකයක් වශයෙන් අපි සෑහෙන උපද්‍රවයකට මුහුණ දීලා තියෙනවා අපි දන්නේ ඇයි මේ දේවල් මේ විදිහට වෙලා තියෙන්නේ කියලා නමුත් දෙවියන් වහන්සේ මේවා දැනගනා ඉන්නේ දෙවියන් වහන්සේ නොදැන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඉතින් අපි දකිනවා මේ Facebook එකේ එහෙම නැත්නම් මාධ්‍ය වල අපි දකිනවා අද රටවල් වල සෙනග කොච්චර දෙවියන් වහන්සේව හොයන්න පටන් අරන්ද කියලා පාරවල් වල ආඥා කරන හැටි උන් වහන්සේට ප්‍රශංසා කරන හැටි උන් වහන්සේව හොයනවා දැන් ඇයි මේ 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 වසංගතය නවත්තන්න වෙන කාටවත් බෑ මේ පුංචි වෛරසය ඇසට නොපෙමින වෛරසය කොච්චර දෙයක් කරලා තියෙන මහා භයානකව මේ හැම රටකින් රටකටම යනවා මේක කිසි කෙනෙක්ට පුළුවන් වුණාද නවත්තන්න බලවත් ධනවත් කියලා රාජ්‍යයන් වලට පුළුවන් වුණාද මේක නවත්තන්න බෑ දෙවියන් වහන්සේ මේ සියල්ලක්ම වෙන්න වෙනවා උන්වහන්සේ කැමති නෑ මිනිස්සු දුක් විඳින නමුත් ඊටත් වැඩි විනාශයකට මිනිස්සු යනවට වැඩි උන්වහන්සේ බලනවා උන්වහන්සේ වෙතට මිනිස්යන්ව ගෙන්නගන්නේ කොහොමද කියලා එතකොට බලන්න ගීතාවලිය 46 10වෙනි පදේ මෙසේ කියා සිටිනවා නිශ්චල වන්න මා දෙවිඳුන් බව සිතට ගන්න මුළු දෙරණට අගරජ බව සවුසතහට අගරජ බවත් වටහා ගන්න ඇයි මේ දෙවියන් වහන්සේ අපගේ අග රජ උන්වහන්සේ උන්වහන්සේ ගැන අපි දන්නවද අපි උන්වහන්සේ වඳුරා ගන්න නම් අපි උන්වහන්සේට ලං වෙන්න ඕනේ අපි උන්වහන්සේත් එක්ක කතා කරන්න ඕනේ උන්වහන්සේගේ වචනය තුල ප්‍රඳා පවතින්න ඕනේ ගීතාවලිය 100 උන්වහන්සේගේ ප්‍රේමය ගැන කියන උන්වහන්සේගේ ප්‍රේමය ස්ථිරයි සදා සදාහටම පවතින ඊයේත් අදත් සදා කාලටම උන්වහන්සේගේ ප්‍රේමය එක වගේ එදා උන්වහන්සේ ආබ්‍රහම්ට ඊසාක්ට ජේකබ් යාකොබ්ට ප්‍රේම කළා වගේම අද ඔබටත් මටත් උන්වහන්සේ ප්‍රේම කරනවා මම හරිම කැමති පදයක් තමයි බයිබලේ යොහන් 3:16 දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළසේද කිවතොත් උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් දෙන තරමට උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළසේක එසේ කලේ සියල්ලෝම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය ගැදරුණමුත් උන්වහන්සේ
උන්වහන්සේ ඒ ස්වර්ගීය සෑම සැප සම්පත් අතහැරලා මනුෂ්‍ය කයක් අරගෙන මනුෂ්‍යාකාරයෙන් මේ ලෝකයට ඇවිල්ලා මනුෂ්‍යන් එක්ක ජීවත් වෙමින් අවසානයේදී මනුෂ්‍යන්ගේ මේ බර පාපය ඔක්කොම දරාගෙන උන්වහන්සේ ඒ නීච කුරුසිය කරා ගොස් ඒ නීච කුරුසිය මත උන්වහන්සේගේ ජීවිත ඔබට මාත් වෙනුවෙන් උන්වහන්සේ පූජා කරේ අපට තියෙන ප්‍රේමය දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසා උන්වහන්සේ දෙවියන් වහන්සේට අවනත වුණා ඒ නිසා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව අති උසස් තැනකට උසවනු ලැබුවා උන්වහන්සේට සියලු නාමයන්ට වඩා අග්‍ර නාමයක් දුන්නා එසේ කලේ සියල්ලෝම යේසුස් යන නාමයට දන නමන පිණිසත් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි දෙවි පියාණන් වහන්සේව මහිමය සඳහා සෑම මූකින් ප්‍රකාශ කරන පිණිසත් කියලා පිලිප්පි 2:9-11 වෙනකල් සඳහන් වෙනවා ඉතින් ඔබවත් මාවත් විනාශ නොවි සදාකාල ජීවනය ලබා දීම සඳහා තමන්ගේ පුත්‍රයාණන්ව සමාපූ පවා පූජා කරපු ඒ දෙවියන් වහන්සේ ඔබටත් මටත් කොපමණ ප්‍රේම කරනවද එසේනම් උන්වහන්සේ අපට සෑම ආකාරයකින්ම ආරක්ෂාව සහනය අපගේ අගහිගකම් අගහිගකම් ඒ වගේම ශාරීරික සහ මානසික සුවය සැනසීම සමාදානය සපයන මහා බලකොටුවයි ඉතින් ඔබට එන ප්‍රශ්න උපাদ্রව අභියෝග හමුවේ ඔබට ඒවා වලින් ගැලවීමට සමහරක් වෙලාවට ඔබ මේ ලෝකයේ තියෙන ලෞකික සහන සොයනවා වෙන්න පුළුවන් නමුත් ඇත්තටම ඒ එවැනි දෙවිවරුන් පස්සේ එනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම මත්පැන් වලට බැහැවිලා තිබීම ඒ වගේම තමන් වැරදි සම්බන්ධතා අනියම් සම්බන්ධතාවයන් වලින් සොයන ඒ සහනය එහෙම නැත්නම් අසභ්‍ය චිත්‍රපට නැරඹීමෙන් ඔබට එන ඒ ශනික සහනය එවැනි දේවල් පසුපස යන්නේ නැතුව ඔබගේ එකම සරණහා ශක්තිය වන දෙවියන් වහන්සේ දෙවිඳුන්ගේ බලකොටුව වෙත පමනක් දිව යන්නට ඔබට හැකිද සිතා බලන්න. එය එසේ කිරීමට දෙවියන් වහන්සේ ඔබට ශක්තිය බලය දෙනසේක්වා. ආමෙන්. අපි යාඥා කරමු. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතනින්ද? මට පිහිට ලැබෙන්නේ සමිදානන්ගෙන්මය. අහස පොළව මැවූ සමිදානන්ගෙන්ය. දයාබර පියාණෙනි, ඔබ වහන්සේගේ පාමුලට සබත් දිනක් වශයෙන් ශ්‍රී ලංකා බැප්ටිස් කාන්තා සංගමයක් වශයෙන් නම දින දුන්නා වූ ඉඩ ප්‍රස්තාව ගැන අපි ස්තුතිවන්ත වමු. ලෝකයක් වශයෙන් අප සියලු දෙනාම මූණ පා සිටිනා වූ මේ වසංගත රෝග කාලය ගැන ඔබ වහන්සේට කන්න ලව් කරමු. මෙන් දුක් වෙන්නා වූ කරදරයෙන් පෙලෙන්නා වූ සියලුම පවුල් ඔබ වහන්සේගේ පාමුලට අපි බාර කර සිටිමු. මේ පුංචි රට අප ආරක්ෂා කරන්නා වූ සියලුම වෛද්‍යවරුන්ටත් හෙදියන් හා සියලුම කාර්ය මණ්ඩලයටත් වෙහෙසවන්නා වූ ත්‍රිවිධ හමුදාවන් වල සියලුම අංශ ප්‍රධානීනුත් ඔබ වහන්සේගේ පාමුලට තබන අතර අපගේ ගරු සංගමතුමා ඇතුළු සියලුම දේවගති තුමන් සහ තුමියත් අපගේ කාන්තා සංගමයත් පුරුෂ සංගමයත් තරුණ සංගමය ඇතුළු ඉරිදා පාසල් කමිටුවත් බැප්ටිස් සභා පවුලත් ලෝක සහ ආසියානු බැප්ටිස් සම්මුතිය ඔබ වහන්සේගේ පාමුලට අපි බාර කර සිටිමු. මේ සියල්ල අප ඉල්ලා සිටින්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. Thank you.
අවිශ්වාස කරනවා මේ මෙහෙය තුල ඔබට අද අප ජීවත් වෙන මේ පසුබිම තුල තවදුරටත් ස්වාමීන් වහන්සේට ලං වෙන්නට ඔබට අවස්ථාව ලැබෙන්න හැකි කියලා අපි මෙහි අවසන් කරමින් අපි මොහොතක් ඉස්සනවා අපි ආඥා කරමු ජීවමාන ස්වාමීනි ඔබ වහන්සේව නමමින් අපට දුන්න ඔබට ප්‍රස්තාව ගැන ස්තුතියි අප දැන් මෙමෙහි තුල ඔබ වහන්සේට ගෙනාවා වූ ඒ ගීතිකාවෙන් ගෙන යන පූජාවන් යාඥාවෙන් ඔබ වහන්සේට ගෙනා යදී එවකට ඔබ වහන්සේට දුන්නේ අප නැවතුමගේ සේවය පිණිස ගෙනාවා වූ පූජාවන් බාරගන්න එවකට අදවසේ අපි ඇසු වචනය තුල අපට කතා කළ මැනව අදවසේ ජීවත් වෙන පසුතුව තුල ඉදිරි සතියට මුහුණ දෙන්නට අපෝ ශක්තිමත් කළ මැනව පියාණනි අපි එකිනෙකව ප්‍රශංසා කරන්න පිටවා මේ සතිය තුල අපට පැමිණීමට හැකි වූ සියලු අනුතුරු භාග්‍යයන් දුක් පීඩාවන් දුක් ආරක්ෂා කර ගන්න මැනව එවා ඔබ වහන්සේ තුල ජීවත් වෙන Jesus වහන්සේ ගෙම උතුම් නාමය නිසාය. දැන් අපගේ ප්‍රියමු දෙවියන් වහන්සේගේ ප්‍රේමය පුතේ Jesus වහන්සේ කරුණා. ශුද්ධාත්ම වහන්සේගේ සැනසීම සමාදානය ප්‍රීතිය ප්‍රේමය සමඟ බලව. ඔබ හැම කෙනෙක් සමඟ උන්වහන්සේගේ මුළුමනින් බැඳෙවස්. දැන් මත් සදාකාලිකව පවතිනවා. Amen.